හයි හයි කොහොමද ඔයාල හැමෝටම ඔන්න අද අරගෙන ඇවිල්ලා තියෙනවා උදේ දරාට දවල්ට ඔයාල කැමති ඕනම වෙලාවක කරි මික්මන්ඩ හදලා කන්න පුළුවන් ඒ වගේම හරිම රස රෙසිපි එකක් මේක රුලංග බත් රුලංග පිට්ටු කියන්න පුළුවන් ඉන්දියාවේ නම් මේකට උප්පුමා කියලාත් කියනවා ඉතින් අපි බලමු මේක ඉක්මන්ට කොහොමද හදාගන්නේ අපිට මොනවද ඕන කරන්න කියලා මම අරගෙන තියෙනවා හීනියට කපාගත්ත කැරට් ලුණු ලොකු ලුණු ගෙඩියකින් භාගයක් ඒ වගේම ගෝවා ටිකක් තඹපු කඩල බෙල් පෙපර් ටිකක් ඒත් එක්කම අපිට අත්‍යවශ්‍යම දේ රුලංග කප් එකක් මෙතනදී මේලවලුම වෙන්න ඕනේ නැහැ ඔයාලා කන්න කැමති ඕනම එළවලුවක් හීනියට පොඩි වෙන කපාගෙන ගන්න පුළුවන් ඊට පස්සේ මම යන්නේ pan එකක් ලිපේ තියලා මේ රුලංග ටික ටිකක් කබල බෙද ගන්න මෙන්න මේ විදිහට අඩු ගින්දරේ මේක පාට වෙනස් වෙන්න නෙමෙයි හොඳ සුවඳක් යනකම් විනාඩියක් දෙකක් විතර අඩු ගින්දරේ මේක බෙද ගන්න ඕනේ දැන් මම මගේ රුලංග ටික බෙදලා ඉවරයි ඊළඟට මම යන්නේ මේකේ ටෙම්පරාදුව හදා ගන්න මොකද ටෙම්පරාදුව තමයි රසටම අපි හදා ගන්න ඕනේ මෙතනදී මම එකතු කර ගන්නවා මේ pan එකටම බටර් මේස හැඳි එකක් ඒත් එක්කම පොල් තෙල් මේස හැඳි එකකුත් එකතු කරන්න නැත්නම් බටර් ටික කර වෙනවා මේ වෙලාවදී නැති වුණාට මාත් පොල් තෙල් ටිකක් එකතු කර ගන්නවා හරි එළවලු තෙල් හරි කැමති විදිහකට එකතු කර ගන්න පුළුවන් ඊට පස්සේ මම මේකටම එකතු කර ගන්නවා හීනියට කපාගත්ත ලුණු ටික චූටක් විතර මැලවෙන්න තියෙනවා මේ විදිහට කලවම් කරගෙන ඔයාලට කැමති නම් මෙතනින් රතු ලුණු එකතු කර ගන්නත් පුළුවන් ඊට පස්සේ මම එකතු කර ගන්නවා පොල් තෙල් ටිකක් මම අර කලින් කිව්වත් වගේ ඊට පස්සේ හොඳට කලවම් කරලා මේ ලුණු ටික අපි චුට්ටක් මලව ගන්නවා එහෙම චූටක් විතර මැලුණාට පස්සේ මම ඒකට එකතු කර ගන්නවා කැරට් ටික මොකද බෙල් පෙපර් ගෝවා වගේ දේවල් ගොඩක් තැම්බෙන්න ඕනේ නැති නිසා මම ඒව අන්තිමට වගේ එකතු කරන්නේ කැරට් ටිකනේ ටිකක් හයියට දෙන නිසා ඒක තමයි මුලින්ම එකතු කරගන්නේ මේ විදිහට කැරට් ටිකත් තෙම්පරාදු කරගෙන ඒකටම තෙල් ටිකකට ආයකතු කරගන්නවා අබ ඇට ටිකක් මේක ඔයාලා ලුණු එකතු කරනකොටම අබ ටිකත් එකතු කරගන්න මට අමතක වුණා ඒ වෙලාවේ ඒ නිසා මම මේ වෙලාවේදී එකතු කරනවා ඔයාලට පුළුවන් මේක ලුණු ටිකත් එක්කම අබ ටික බැදෙන්න එකතු කරගන්න ඊට පස්සේ මම මේකට ආයෙත් තව එකතු කරගන්නවා වේරිච්ච මිරිස් කරල් 3-4ක් විතර. ඔයාලට මෙතනදී මේක අයින් කරගන්න පුළුවන්. දාන්නේ නැතුව ඉන්න පුළුවන්. ඔයාලා එහෙම මිරිස් කන්න කැමති නැත්නම් මම කැමති නිසා මම මෙතනදී එකතු කරගන්නවා මේ විදිහට වේලිච්ච මිරිස් කරල් ටිකකුත්. ඊට මේක හොඳට තෙම්පරාදු කරගන්න ඕනේ. කැරට් ටික හොඳට තැම්බෙන්න ඕනේ. ඒත් එක්කම කරපිංචා ටිකකුත් එකතු කරගන්නවා. තෙම්පරාදුවටම මෙන්න මේ විදිහට මම අර කලිනුත් කිව්වා වගේ ඔයාලට මෙතනදී කැමති එළවලුවක් පාවිච්චි කරන්න පුළුවන්. බෝංචි, ලීක්ස්, ග්‍රීන් පීස් වගේ කැමතිම දෙයක් එකතු කරගෙන තමන්ගේ ටේස්ට් එකේ හැටියට මේක හදාගන්න පුළුවන්. ඒත් එක්කම රසයේ පදමට ලුණු එකතු කරගන්න. මම මෙතනදී තේ හැඳි භාගයක් එකතු කරගන්නවා ලුණු. ඒත් එක්කම කහකුඩු තේ හැඳි කාලක් ඒත් එක්කම ගම්බිලිස් කුඩු තේ හැඳි කාලක් විතර ඔයාලට ඒවා සැර අවශ්‍ය විදියට එකතු කරගන්න පුළුවන් තමන්ගේ රසයේ හැටියට මේ වෙනකොට මගේ කැරට් ටික හොඳට මැලවිලා තියෙන්නේ ඒ වගේම වේලිච්ච මිරිස් ටිකත් බැදිලා ඊට පස්සේ මේ වෙලාවදී මම එකතු කරගන්නවා මං හීනියට කපාගත්ත ගෝවා ටික බෙල් පෙපර් ටික ඒත් එක්කම මං තඹගෙන තියෙන කඩල ටික බෙල් පෙපර් වෙනුවට ඔයාලට මාළු මිරිස් වගේ පාවිච්චි කරන්න පුළුවන් මං ගෙදර තිබුණ නිසා මේ වෙලාවදී එකතු කරා ඒ වගේම හොඳ ලස්සන පාටක් එනවා කඩලත් අත්‍යවශ්‍ය නැහැ ඔයාලට කැමති රසේ හැටියට කඩල කජු ඒ වගේ දේවල් එකතු කරගන්න පුළුවන් ඉතින් දැන් හොඳටම මගේ එළවලු ටික මැලවිලා තියෙන්නේ මේ වෙලාවේදී මම එකතු කරගන්නවා මම බැදලා කබල බැදලා අයින් කරලා තියෙන රුලංග ටික රුලංග ටිකත් මේ විදිහට එකතු කරගෙන හොඳට මේ ටික කලවම් කරගන්න ඕනේ තෙම්පරාදුවත් එක්ක හොඳට රුලංග ටික අපි කලවම් කරගන්න ඕනේ මෙන්න මේ විදිහට ගින්දර අඩුවෙන් තමයි මේ තියාගෙන ඉන්නේ ගොඩාක් ගින්දර වැඩි කරගන්න එපා අඩු ගින්දරේ අපි මේ ටික මෙන්න මේ වගේ හොඳට එළවලු තෙම්පරාදුවත් එක්ක හොඳට කලවම් කරගන්නවා
ඊළඟට මම මේකට වතුර එකතු කරගන්නේ මම රුලන් ගත්ත කප් එකෙන්ම වතුර කප් එකක් එකතු කරනවා රුලන් කප් එකට වතුර කප් එකක් ඒ වුණාට ඔයාලා දැන් මේක හරියම ඉක්මනට මේ වතුර ටික හිඳෙනවා වතුර ටික නැති වෙන නිසා ඔයාලා චුට්ටක් විතර විනාඩි දෙකක් විතර මේක ලිපේ මේ විදිහට හැඳි ගන්න ගමන් චුට්ටක් කාලා බලන්න රුලන් ටික අමුයිද නැද්ද කියලා රුලන් අමුයි වගේ නම් කාලා බලනකොට අමුයි වගේ තේරෙනවා නම් වතුර කප් එකක් කියලා කිව්වට තව වතුර කාලක් කෝප ඒ කප් එකෙන්ම කාලක් විතර එකතු කර ගන්න වතුර මදි නම් මොකද රුලන්ුත් එක එක විදිහට රුලන් තියෙනවානේ මම ගන්න රුලන් එකම නෙමෙයිනේ ඔයාලත් ගන්න ඒක නිසා මට මේ වතුර කප් එක ඇති වුණා රුලන් කප් එකට වතුර එක කප් එකක් තමයි අපි මෙතනදී මේ හදනකොට පාවිච්චි කරන්නේ වතුර වලට මදි වගේ රුලන් අමුයි වගේ තේරෙනවා නම් පුළුවන් තව වතුර කෝප කාලක් විතර එකතු කරන්න. අර ගොඩාක් බෙරි කරගන්න එපා වතුර වැඩි කරගෙන. ඒකයි හරියටම කියන්නේ වතුර කෝප ඒ කප් එකෙම එකක් එකතු කරගන්න කියලා. දැන් මෙතනදී ගොඩාක් බෙරි වෙලත් නැහැ. හරි ලස්සනට හරි සුවඳට ඒ වගේම හරිම රසට රුලන් අපේ රුලන් බත් එක තියෙනවා. මේකට රුලන් පිට්ටු කියනවා රුලන් බත් කියනවා උප්පුමා කියනවා ඉන්දියාවේ අය නම් ඉතින් උදේට කන්න වැඩට අරන් යන්න බබාලට ලන්ච් බොක්ස් එකට දෙන්න වගේ හරිම ගුණයි වගේම හරිම ඉක්මනට හදලා ගන්නත් පුළුවන් ඉතින් මම මේ වෙලාවේදී ලිප ඕෆ් කරලා හරියටම මම විනාඩි දෙකක් විතර තමයි වතුර එකතු කරලා ලිපේ තිබ්බේ ලිප ඕෆ් කරලා තව විනාඩියක් විතර තියෙනවා ඒ රස්නෙනොත් තව චුට්ටක් මේක තැම්බෙන්න දැන් මේ වෙනකොට මගේ රුලන් එක හොඳටම තැම්බිලා හදලා ඉවරයි මම. ඉතින් හරි මික්මන්ට් හදා ගන්න පුළුවන්. විනාඩි 5ක් වගේ තමයි මේක හදලා ඉවර වෙන්න යන්නේ. 10ක් වගේ යනකොට හරි මික්මන්ට් හරිම ගුණ ඒ වගේම ගොඩාක් රස කෑම එකක් ඔයාලට හදලා ඉවර කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මම කප් එකකට දාගෙන මේ වගේ ටිකක් හැන්දකින් තද කරලා පිට්ටුවක් හදන්න යන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි මමගේ රුලන් පිට්ටු එක ඉක්මනටම හදාගත්තේ හරිම රසයි හරිම ගුණයි ඒ වගේම හරිම ඉක්මනට හදා ගන්න පුළුවන් මේක වලට කැමර ගන්න පුළුවන් මෙහෙම නිකන් උනත් කන්න පුළුවන් හරිම රසයි කරි එකක් ඕනේ කෙනෙක් ඉන්නවනම් මේකට චිකන් කරි එකක් පරිප්පු එකක් එක්ක අල හොදි ඕනම දෙයක් එක්ක එහෙම කියන්න විශේෂයෙන් මේ හොදි රසයි කියන්නේ නැහැ ඕනම හොදි එකක් එක්ක මේක කැමර ගන්න පුළුවන් ඉතින් ඔයාලත් හදලා බලන්න හරිම ඉක්මනට මේක හදලා බලන්න පුළුවන් ට්‍රයි කරලා බලන්න රස මාත් එක්කත් කියන්නේ කොහොමද වල හදලා බැලුවේ කොහොමද රස ආවේ කියලා. ඉතින් හැමදාමත් වගේ ආදරෙන් මතක් කරනවා මගේ channel එක subscribe කරන්න. වීඩියෝ එකට කැමති නම් වීඩියෝ එක like කරන්න. bell icon එකත් click කරලා තියාගන්න. එතකොට පුළුවන් මන් දාන වීඩියෝ ඉක්මනින්ම මගේ අරගෙන නැති ඔයාලට බලන්න. ඉතින් අදත් මේ වීඩියෝ එකත් එක්ක එකතු වුණ ඔයාලට ගොඩාක් ස්තුතියි. හෙටත් තව මේ වගේම රසවත් වීඩියෝ එකක් අරගෙන එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.